ආයුබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදන් මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම අවධානය යොමු කරන්නේ දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත දායයම් නැති කඩු ගන්නාවක් හදන්න රචින් සලස්මත් එමති නාමල්ගින් ගමී තරුණයාට අන්තර්ජාලයෙන් මුදල් උපයන වැඩපිළිවෙලක් සිනමාව කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ලෝක ශූරේක් වෙන්න යන මන්ත්‍රී සහන් තලිබාන් පාලනයට දින 100ක් වෙද්දී ඇෆ්ගන් ආර්ථිකය දරුණු කඩාවැටීමක කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ නායෑම කඩිනමින් යථාතත්වයට පත් කරලා වෙළඳසැල් ඉදි කරන්නත් තීරණය කරලා තියෙනවා. ඉදිරියේදී නායෑම් ඇති වෙන්නේ නැති විදිහට විශේෂ සැලසුම් ක්‍රියාත්මක කරන්න වගේම ප්‍රදේශයේ විශේෂ සැලැස්මකට අනුව සංවර්ධනය කරන්නත් නියමිතයි. පාර්ලිමේන්තුවේ පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. මේ අනුව සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුලින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට නියමිතයි. මාර්ගයේ මන්තිරු 3ක් සහිතව හා බෑවුම දෙසින් මීටර 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවිධානය කිරීමටද තීරණය කර තිබෙනවා. සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හඳුන්වා දීම තුලින් බෑවුමේ ස්ථායීතාව වර්ධනය කර ගැනීමටද පියවර ගණුනා. මෙම ප්‍රදේශය අධි සංරක්ෂිත ප්‍රදේශයක් බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත කඩිනමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවද අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. අමාත්‍ය නාමල් රාජපක්ෂ කනක හේරත් ශෙහන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් රාජිකා වික්‍රමසිංහ සාරති දුෂ්පන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය ආයතන නිලධාරීන් හා පහළ කඩුගන්නාව වෙළඳ සංගමේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවට එක් වුණා. අන්තර්ජාලය ඔස්සේ ග්‍රාමීය තරුණයන්ට ආදායම් උපයා ගැනීමට හැකි වැඩපිළිවෙලක් ලබන වසරේදී ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ලක්ෂිල්ප විද්‍යුත් තලවිකරණ වෙබ් අඩවියේ එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වේවැල් පිත්තල මැටි ලිබඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ මකිනුයි ලක්ෂිල්ප විද්‍යුත් තලවිකරණ වෙබ් අඩවිය නිර්මාණය කෙරුණේ. ජාතික ශිල්ප සභාවේදී ආපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ සඳහා අලෙවි පහසුකම් ලබා දීමට මෙමකින් කටයුතු කෙරෙනවා. මේ අවස්ථාවට මෙති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපි බලාපොරොත්තු වන ලබන අවුරුද්දේ ඔන්ලයින් සේල්ස් ඒජන්ට්ස් අපි තාමත් දකිනවා පාරේ යනවා ප්‍රොඩක්ට් එක අරගෙන ඒක විකුණලා යම්කිසි කමිෂන් එකක් ගන්න. ඉතින් අපි බලුවා මේ සේල් ඒජන්ට් කොහොමද ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට ගේන්නේ. ගමේ අන්තර්ජාලය හසුරවන්න හැකි තරුණ පිරිසක් හඳුනාගෙන ඒ අයව ඔන්ලයින් සේල් ඒජන්ට්ස්ලා විදියට ප්‍රවර්ධනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා 400ක්. පළවෙනි අදියර විදියට අපි 1000ක් දක්වා අය ගෙනියන්න කටයුතු කරනවා. ඒ ධර්මවන්ව සමාජයට යොමු කළා ඔවුන් ඔන්ලයින් සේල් ඒජන්ට්ස්ලා විදියට යම් කිසි ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් ව්‍යවසායකයෙකු බවට පරිවර්තනය කරන්නත් ඔවුන් හරහා ගමේ නිෂ්පාදනය වන ප්‍රොඩක්ට් එක ලෝක වෙළඳපොළට අලෙවි කරන්න පුළුවන් පරිසර නිර්මාණය කරන්න බොහෝ විට මේ නිෂ්පාදන වැඩි මිලක් දීලා මිලදී ගත්තේ විදේශ සංචාරකයන් සංචාරකයන් නොපැමිණෙනවයි කියන්නේ මේ නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම ඉතාම පහළට යනවා කියන එක. ඒ නිසා සංචාරක ව්‍යාපාරය බලගන්නවා ගැනීම මේ කර්මාන්තයේ පැවැත්මට ඉතාම අත්‍යවශ්‍ය කොන්දේසියක්. ඒ නිසා අපි හැමෝම අත්කම් නිර්මාණ මේ සියල්ල රකගන්න අපි ඔවුන් වෙනුවෙන් කැප වෙන ගමන්ම ස්වභාවික වෙළඳපොළ සංචාරක ව්‍යාපාරය ඒක ආරක්ෂා කර දීම වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. වර්ෂ කීපය තුල අපි ධනාත්මක හිතලා අඩුපාඩු කන් ටික හොයලා බලලා අපේ සම්ප්‍රදාය රකිමින් මොහොම නව්‍යකරණයට අපි ලක් කරමින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න ඕන. ලෝකේ සෑම සංවර්ධිත රටක්ම මේ ඩිජිටල්කරණයත් එක්ක තමයි ඒ සංවර්ධනය වෙලා තියෙන්නේ. අපිත් ඒ තැනට පත් විය යුතු පවතිනවා. අපේ විදේශ විනිමය විශාල සූමන වෙලා තිබෙනවා. ස්පාඤ්ඤයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාට අවස්ථාව ලැබිලා තියෙනවා.
බෙවර ලෝක ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය ලබන 27 වෙනිදා සිට දෙසැම්බර් 5 වෙනිදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙනවා. ඊට එක්වන සහන් ප්‍රදීප් මහතා මේ දිනවල පුහුණු වින්බල නිරත වෙමින් සිටිනවා. ලෝක කුසලාන ක්‍රීඩා තරගාවලියකට ශ්‍රී ලංකාවෙන් මන්ත්‍රීවරයෙකු සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයක්. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී වෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පළවෙනි වතාවට. ඒ අවස්ථාවට මට යන්නට අවස්ථාව ලැබීම පිළිබඳව ඉතාමත්ම සතුටු වෙනවා. දීර්ඝ කාලයක් ක්‍රීඩා කරලා ජයග්‍රහණ ලබාගත්තු නිසා තමයි ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ක්‍රීඩා කරන්නේ සමහර විට මං විතරක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඓතිහාසික අවස්ථාවක්. හෙද පරිපූර්ක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් එක්ව හෙට සිට දින දෙකක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වර්ජකයන්ගේ ඉල්ලීම් හතම ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති පසුබිමක මෙවන් වර්ජන ක්‍රියාත්මක කරන්නේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. හෙට සහ අනිද්දා වර්ජනය සිදු කළද හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රිජ්වේ ආර්යා ළමාරෝහල, කාසල් වීදියේ කාන්තාරෝහල, මහරගම අපේක්ෂාරෝහල සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වලද වැඩ වර්ජන ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ වර්ජනයට රෝහල් 1103ක වගේ ප්‍රමාණයක්, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 365ක් වගේ ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. දැන් නොවැම්බර් 9 වෙනිදා අපි සංකේත වැඩ වර්ධනයක් කරා. ඊළඟ නොවැම්බර් 17 අපි සෞඛ්‍ය මාත්‍යංශ ඉස්සරහට ඇවිල්ලා කිව්වා කරුණා කරලා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා. ආණ්ඩුව ඒකටත් ඇහුම්කන් දෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වැටුප් විෂමතා පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. ඒකටත් අපි යෝජනා ගේන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ සටහන හරියට හදාගන්න නම් වර්ධනය කරන කණ්ඩායම් එක සාකච්ඡා කරන්නට ඕන. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ පැවැත් වූ සාකච්ඡාවලදී අදාළ ඉල්ලීම් හතම ලබා දීමට කැමැත්ත පළවී ඇති බවත් ඊට අදාළ චක්‍රලේඛ මෙවන විට නිකුත් කර ඇති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා. මාර්තු මාසයේ ඉඳලා හෙද නිලධාරීන් රුපියල් 20000ක නිලැඳුම් දීම නඩන්න සූදානම් කරලා තිබෙනවා. මෙතෙක් නොවී මාණ්ඩලීයක තත්ත්වය ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ සියලුම ඉල්ලීම් ටික ජනවාරි මාසයේ අපට ලැබෙනවා. මෙන්න ජනාධිපතිමාගේ පොරොන්දුව ඉල්ලීම් හතම ලැබිලා තිබෙනවා. මෙන්න මාණ්ඩලීයක චක්‍රලේඛයේ මෙන්න. නමුත් කල දුටු කල වලහේගම් කියන මේ ඉන්නවා. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ අහිංසක රෝගීන් අමාරුවේ දමමින් ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවක් තමයි ඔවුන් තුළ තිබෙන්නේ. මම ඒ නිසා කියනවා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරයට මොන පැත්තකින්වත් සම්බන්ධ වෙන්නේ නැහැ. දුවන්නන් වාඩ දුවන කෙට එළදෙන්න වගේ සූදානම් වෙන්න එපා සටන් වලට. අද කොරෝනා ආසාදිතයන් 740ක් සහ කොරෝනා මරණ 24ක් වාර්තා වුණා. මේ අතර කොරෝනා ආසාදිතයන්ගේ සංශෝධනයක්ද අද වාර්තා කෙරුණා. පසුගිය 5 වනදා සිට 11 වෙනිදා දක්වා සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාවට එක් කිරීමට නොහැකි වූ 759 දෙනෙකුගේ දත්ත අද කොරෝනා ආසාදිතයන්ට එක් කිරුණු බව සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. යනු මේ රට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 558,860 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 10,150 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 527,528. මේ අතර ඊයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 24ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් 20 දෙනෙකු සහ වයස අවුරුදු 30-59 අතර පුද්ගලයන් 4 දෙනෙකු මියගිය අය අතර වෙනවා. යනු මේ රට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,182 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුළුබඩු හා එයාශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මගින් මාදිවෙල සහ නුගේගොඩ ප්‍රදේශවල අලෙවි සැල් දෙකක් අද විවෘත කෙරුණා. ඒ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්
गोविया के निष्पादन संधा स्थावर मिलक में पारिभोगिक आट सहन मिलक यटते कुलबड़ अलवि किरीम व्यापृति अरमुनाय गोविंद के निष्पादन मिलदीगिन एवा सकसुम कर वेलंद पुल हरहा पारिभोगिक आतट पत किरीम मेहिदी सिदुपनवा एही एक वेडसटहनक लेस नव वेलंद साल देक विरुद्ध केरुना यानो माधिवेल सह नुगेगुड यान प्रदेश वेल जनतावट पहसुवेन कुलबड़ मिलदी केनीम अवस्थाव उदापनवा ग्रामीय नागरिक हा वतु निवास संवर्धनेट मेवर अयवैन प्रतिपादन वेन्केरुना ए पिलिबंद जनता अदहस वेतई देन अवधाने नागरिक निवास संवर्धन तवत् मिलियन दिदाकुत ग्रामीय निवास संवर्धने सदा तवत् मिलियन पंदाकुत वेन्करणवा लबन वर्षेट पवना वतु लयिंकांबर अवृत्तुलक्तुल इवत्किरीम संदा वतु निवास वेडिदूने किरीमन तवत् मिलियन पंसीयक लबन वर्षेट अपिवेंकरण अभी गोडक असरणय मे अभी इन विद्यार्थ हुंदरम पेनवा राज्येंगे व्यापृतिया करगेनयानेकगेन बहुम सतुटु एव क्रियात्मक वेनवनं ईटत् वडा सतुटुई अभी मे वगे गेयक् दोरक अपिट हदागन्न बैनि महत्या मे अभी वगे दुप्पत् असरण मिनिसुन्ट गेयक् हदागन्न देन एक गोडक वटिनवा इप्पा अदु वंदु लामन कूड एंगलुक्कु वेल कूडिरुच्चि करंट बिल ऐरैन विशाल मुदलक वेन करला तीयनवा कोच्चर दुरट सिद्ध वेद कियला कियन्न बह ए मुदल योदवल राज्य लबन अवुरुद्दे वेड करोत् होंदई වහින කොට හරි අමාරුයි ප්‍රශ්න ගොඩක් තියෙනවා පොඩි කට්ටියක් තියෙනවා පොඩි කට්ටිය හතර පහ දෙනෙක් විතර ඉන්නවා ඉතින් ඔක්කොම ඉන්නේ මෙතන තමයි ඒක නම් ඉතින් හොඳයි ඉතින් මේ කොරෝනා වසංගතයේ තියෙන වෙලාවක අපි හිතුවේ නැහැ මේ වගේ දෙයක්වත් මේ නිවාසයක් ඉදිකර ගැනීමට රජයෙන් වීටක් වෙයි කියලා නමුත් අපි හිතන්නේ නැති දෙයක් වුණා ඒ ගැන මම සතුටු වෙනවා එලිපේජස් කාණීර පොදුමා අද වීඩි ඉතල ඉරකේලුමා අපින්නා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා ඒකෙන් ජනතාවට ප්‍රයෝජනයක් ලැබෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ මේ ඉස්සෙල්ලක් එක එක කතා පසුකේ රජය කාලේ කිව්වා අපිට ඉඩම් දෙනවා කිව්වා ඒත් හම්බුනේ නම් නැහැ මේ පෙත කීප දෙනෙකුට ලැබෙනවයි කියලා තියෙනවා ඒ ගැන ගොඩාක් අගය කරනවා මම ඉෂාරා ලංකාවේ සෑම පැය 4කටම වරක් රිය අනතුරක් නිසා පුද්ගලයෙකු මිය යනවා එවගේම තමයි සහන් ලෝකේ සෑම තත්පර 25කටම සැරයක් රිය අනතුරකින් කොහේ හෝ තැනක පුද්ගලයෙකු මිය යනවා ඒ පිළිබඳ මේ වර්තාව ඉන්දික වීරකෝන්ගෙන් අනතුරක් වළක්වාගත හැකිව තිබියදී යම් කිසි පුද්ගලයෙකු අනතුරකට ලක් කර එම පුද්ගලයා මිය ගියොත් ඒක වැටෙන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට එහෙම නැත්නම් අනියම් මිනී මරුමකට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මේ සඳහා නියම කළ හැකි උපරිම දඬුවම අවුරුදු 20ක සිර දඬුවමක් ලංකාවේ වසරක් තුල වාර්තා වන අනතුරු සංඛ්‍යාව 40,000කට වැඩි නිල සංඛ්‍යා දත්ත එසේ වත් නියම ගණන ලක්ෂ 5ක් ලෙසයි රක්ෂණ සමාගම් හඳුනාගෙන තිබෙන්නේ 2017 වසරේදී පමණක් මාරක අනතුරු 3154ක් වාර්තා විය ඇති අතර 2018 වසරේදී එම සංඛ්‍යාව 3113ක් ලෙසයි සඳහන් කර තිබෙන්නේ කොවිඩ් වසංගතය හමුවේ උවද 2019 වසරේදී මාරක අනතුරු 2829ක් වාර්තා විය ඇති අතර 2020 වසරේදී එම සංඛ්‍යාව 2144ක් වෙනවා වසර 2020 පමණක් සැලකිල්ලට ගතහොත් ගත වූ සෑම පැය 4කටම වරක් ලංකාවේ කොහේ හෝ තැනක රියානතුරක් නිසා පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා 2020 වසරේදී පමණක් රියානතුර වලින් පුද්ගලයින් 15,528 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා ඒ අනුව දල වශයෙන් දිනකට පුද්ගලයින් 42 දෙනෙක් රියානතුරු නිසා බරපතල තුවාල ලබනවා ලෝකයේ තත්වය මේට වඩා බැරෑරු වසරකට 160,000ක් මාරක රියානතුරු වලින් මිය යනවා ඒ ගතවන හැම තප්පර 25කටම සැරයක් ලෝකෙ කොහේ හෝ තැනක රියානතුරක් නිසා පුද්ගලයෙකු මිය යනවා ඔබ මේ දකින්නේ 2019 සහ 2020 යන වසර දෙක තුල මාරාන්තික රියානතුරු පිළිබඳ නිල සංඛ්‍යා දත්තයි ඒට අනුව 2020 දී පදිකෙයින් 538ක් යතුරුපැදි කරුවන් 803ක් වාහනවල ගමන්ගත් මගීන් 263 දෙනෙක් යතුරුපැදිවල ගමන්ගත් පසුපැදිකරුවන් 147 දෙනෙක් මියගොස් තිබෙනවා මියගිය පාපැදිකරුවන්ගේ සංඛ්‍යාව 159ක් 2020 වසරේ දෙසැම්බර් 31 වනදා වන විට වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ යතුරුපැදිවලින්
2020 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ යතුරු පැදි සංඛ්‍යාව ලක්ෂ 48 ඉක්මවනවා. ඔබ විශ්වාස කරන එකක් නැහැ. සෑම උදෑසනකම ගෙදරින් පිටත් වෙන අයගෙන් 30 දිනක් ආපහු ඒ විදිහට මෙන්නේ නැහැ. මේන් 15 දිනක් සදාටම ජීවිතය හැර යනවා. 10 දිනක් සදාකාලික ආබාධිතයන් බවට පත් වෙනවා. 5 දිනක් සුළු තුවාල ලැබනවා. අපි මේ ගැන ඔබට කියුවේ ඔබේ ජීවිත ඔබේ පවුලට වගේම මේ රටටත් හුඟක් වටින නිසායි. චන්ද සිටියම හැකිලූ විපක්ෂය අද මැතිවරණ ගැන ඉදිරිපත් කරන මත පුදුමය දනවන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ඔබගේ ආණ්ඩුව අවුරුදු 4ක් ගත්තා වගේ එක අවුරුද්දක 5 ගුණයක් බත්කුඩුව දල්ලන්න කටයුතු කරලා තිනවා. අද ඒව ගැන කතා කරන්නේ මේකේ ඉන්න මිනිස්සුන්ගේ කටේ හොරි දාලා. එවකට හිටියා පොලිසිය බාර ඇමති කවුද අපේ අගමැතිතුමාගේ සාගල මහත්තයා මොකද කරේ එවකට හිටපු පාතාලෙට උදව් කරේ කවුද සාගල රත්නායක තමයි පාතාලෙත් එක්ක ගණදෙනු කරේ මං ගැනත් ඒ වගේම පොලිසිය බාර ඇමතිවරු සාගල රත්නායක මෑතුමත් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමත් ඒ ගැන තියෙන චෝදනා ඔක්කොම මම ප්‍රතික්ෂේප කරනවා 20 වෙනි සංශෝධනයේ ක්‍රියාත්මක වෙලා අවුරුද්දකින් පස්සේ අපි දකින්නේ මේ පාර්ලිමේන්තුවේ මේ බලතල ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වෙලා තියෙනවා. එදා කරේ පාර්ලිමේන්තුවට ඕන අගමැතිවරයෙක්, අගමැතිවරයාට ඕන කැබිනට් මණ්ඩලයක්, ඒ කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිතුමා ක්‍රියාත්මක කිරීම. ඊවා වනිසුන්දර මහත්මියා දැන් එතුමිය තමයි අල්ලස්සා දූෂණ කොමිසමේ සභාපති වෙලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ අඩ වෙනකොට නඩු 45ක් ඉල්ලා අස් කරගෙන තිබෙනවා. ඔබතුමා පිළිගන්න ගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන කටයුතු වල හිටපු කෙනෙක්ව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරය කරේ. එතුමා අගවිනිසුරු තනතුරට ගියාට පස්සේ ජයවර්ධන ජනාධිපතිතුමා කියන හැම එකටම එකග වෙලා නැහැ. සමහර විට ඊවට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා. අනික ඒ වනසුන්දර විනිශ්චකාරතුමිය කියන්නේ තම කීර්තිමත් විනිශ්චකාරතුමියක්. ඒ නිසා කරුණා කළා මේ සභාවෙන් එළියේ ඉන්න ඉලක්ක කරගෙන චෝදනා එල්ලන කරනක සාධාරණ වෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. දැන් Taman තමුන්නාන්සලාට එක නීතියක් අනි විපක්ෂයට තව නීතියක් අපි විරෝධතාවයක් ගෙනාවාම ඒකට සෞඛ්‍ය නීති රීති දාලා තිබ්බ බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා. නාමල් රාජපක්ෂ මැතිතුමා 3 4000ක් 5000ක් දාලා කුසලානයක් පවත්වනවා. මොකද උද්ඝෝෂණයක ක්‍රීඩා තරඟයක කියන්නේ දෙකක්. මේ දෙක පටලව ගන්න එපා. ගරු මම සභාපතිතුමනේ සම්පූර්ණයෙන් නොමග යවන්නේ. ක්‍රිකට් තරඟාවලියකට වෙන්න පුළුවන් ෆුට්බෝල් මැච් එකකට වෙන්න පුළුවන් සෙනග ගන්න වැක්සින් දෙකම ගහපු ෆුලි වැක්සින් PCR රිපෝට් එකක් තියෙන කෙනෙක්ව තමයි අවසර දෙන්න පිටෙනට එන්න. මෙතන අවසර ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව පවත්වන්න. මෙතුම හිතන් ඉන්නේ කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා. එහෙම වැක්සිනාට පොයින්ට් එක. ඔබතුමාලා මොනවා රිවර්ස් කරන්නද? ඔබතුමාට මෙන්න මේක රිවර්ස් කරන්න හම්බෙන්නේ. මෙන්න මේ සිදුවීම රිවර්ස් කරන්න පුළුවන්ද? මේ සිදුවීමට සාධාරණීෂ්ඨ කරන්න පුළුවන්ද ඔබතුමාලට? පොලිසිය බාර ඇමතිතුමා කියනවා පොලිස් පෙති හිටිය සිරිකොත කියලා. මේ තමුන්නාසේ ඕක ගහගන්න අමරල වෙන කොහේ හරි. මෙතුමාලා කිව්වා අපිට බලයක් නැහැ කියලා. අපි කියනවා බලයක් තියෙනවද නැද්ද කියලා හොයන්න ඡන්දයක් තියන්න. හරි සරලයි. ඡන්දේ තියන්න නැති කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවනම් පළාත් සභා ඡන්දේ නොතියන්න නීති සම්මත කරපු එකට අත උස්සලා ලැජ්ජ නැතුව අද කතා කරනවා පළාත් සභා ඡන්දේ තියන්න කියලා. මේ අය මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට නියමිතව තිබෙනවා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙකකින් තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා 29 වෙනිදා වෙනකොට ඇමරිකාව වල පිටත් වෙන්න විශේෂයෙන්ම ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි දේශපාලන වශයෙන් උත් ඇත්ත වශයෙන්ම අපි මීට වඩා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ කියන මතය තමයි අතිගරු ජනාධිපතිතුමත් ඉන්නේ. එතුමාකින් හිස්වන මන්ත්‍රීදුරේ සඳහා කලුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිරුන් දීමට නියමිතයි. සිනමාව කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා වත්මන් රජයේගත් ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව ශ්‍රී ලංකා සිනමා වෘත්තිකයන්ගේ ස්වාධීන එකමුතුව පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින්
මේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගන්න කියලා ඒ රජයන්ට වරින් වර කතා කරලා තිබුණා. අතීතයේ ඉඳලාම යම් යම් ප්‍රකාශයන් කරපු රජයන් වලට කතා කරපු කලාකරුවන්ට මම සිනමා අධ්‍යක්ෂකරුන්ගේ සංසදයේ ගෞරවය ආචාර්ය මේ අවස්ථාවේදී පිරිනමනවා. මම විශ්වාස කරනවා මේ කාර්යාවලිය තුලින් අලුතෙන් සිනමා ශාලා ගොඩ නැගිලා තරුණ සිනමාකරුවන් ඇති වෙලා අලුත් නිෂ්පාදකයන් අපේ ශාස්ත්‍රයට එකතු වෙලා අපේ සිනමාවට හොඳ වසන්තයක් උදා වෙයි කියලා ටැක්ස් එකක් ගෙවන්න ඕනේ කැත්තක්. නමුත් මේ සාධාරණ ෂේට මුකතාව මේක අපි හැදීගෙන එන එකක්. මේක ඒක වෙනස් කරන්න පුළුවන්. මේක ලාභ ලබන මට්ටමකට එහෙම ආවම මේක කිසි ප්‍රශ්නයක් නැහැ. කර්මාන්තය අවුරුදු 70 ගණනක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම තමයි සහ අපි අනිත් ඒගොල්ලන්ට තාමත් අපි ඊළඟ පරම්පරාවට අපි උගන්වනවා. එහෙම එකකුත් තියෙනවා. කර්මාන්තකරුව හැටියට අනාගතයේදී HS කෝඩ්යක් යටතේ මේ අපිය වෙන් කරගෙන බාණ්ඩ මිලදී ගන්න පුළුවන් ක්‍රමවේදයක් සහන මුදලකට ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කළ දෙනවා නම් මම හිතන්නේ අංගරචනා ශිල්පීන් හැටියට අපි තාම කෘතඥ වෙනවා. අනිත් පැත්තෙන් දැන් කලා අධ්‍යක්ෂකරුන්ගේ පැත්තෙන් ගත්තොත් ඇඳුම් මායිත්තම් ගෙන්න ගනිද්දී ඒ වලට විශාල ටැක්ස් එකක් වදිනවා. මෙන්න මේවා අඩු කරන්න කර්මාන්තය දියුණු කරගන්න නම් මේ අනිකුත් පැතිවලින් අපිට ලැබෙන්න තියෙන වාසිය තව තවත් ලබා දෙන්න. ඉන්දියානු ශිල්පියෙක්ට හෝ ශිල්පිනියෙක්ට හොලිවුඩ් ගිහලා වැඩ කරන්න පුළුවන්. අපේ කවුරුහරි ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ඉන්දියාවේ ගිහිල්ලා වැඩ කරන්න අපිට පුළුවන්ද? අපිට බෑ. පවර්ෆුල්නස් එක. ඉතින් මං හිතනවා අපි මේ හරහා හෝ අපිට පුළුවන් නම් ඔය ඒකාබද්ධ ගිවිසුම් හදා ගන්නට අපිට ඒ ෆිල්ම් ස්කූල් එක සම්බන්ධ වෙලා වැඩ කරන්නට අවස්ථාව අපේ ශිල්පීන්ට ලබා දෙන්නට. ඒ වගේ දෙයකට තමයි රංගන ශිල්පීන්ට වගේම මේ සීළු දෙනා කැමති ඒ වගේ අවස්ථාවක් උදා කරගන්න හැමෝටම. මේ ගත්ත ටර්නින් පොයින්ට් එකේ ඒ වගේ වෙනස් දේවල් ටිකක් වෙලා මේ වෘත්තිය ලෝකේ පුරාම ශ්‍රී ලංකන් සිනමා කියන එකේ වැඩ කරන ගෞරවනීය ශිල්පීන් කියලා අපිට ලෝකේ පුරාම වැඩ කරන්න පුළුවන් ශිල්පීන් බවට පත් වෙන්නට පුළුවන් නම් මම හිතනවා ඒක තමයි මට තියෙන සතුට. සිනමා වෘත්තිකයන්ට වෘත්තීය වටිනාකමක් හම්බ වෙනවා. ගෞරවයක් පිළිගැනීමක් හම්බ වෙනවා. මේ තාක් දුරට අපිට සිනමාව කර්මාන්තයක් ලෙස නාමිකව තිබ්බාට මෙතනින් පසු අපිට යම් තැනක දෙපැයින් හිටගෙන කතා කරන තරම් පිළිගැනීමක් ශක්තියක් ගෞරවයක් හම්බ වෙනවා. ඒක මූලිකව අපි ලැබුණු ජයග්‍රහණයක් විදිහට අපි සලකනවා. ඉදිරියේදී ශිෂ්‍යත්වල ගෙන්වා ගැනීමට මේ කර්මාන්තයක් හරහා අපිට අයදුම් කිරීමට සමහර රටවලට ගිහිල්ලා කතා කරමුට ඉතාම ලොකු පිටුවහලක් වෙනවා. හොරණ මිල්ලෑවත්ත ප්‍රදේශයේ රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණා. ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මිල්ලෑවත්ත ප්‍රදේශයේ පදිංචි වතු ජනතාවට පහසුකම් සහිත නිවාස 55ක් ඉදිකිරීමට නියමිතයි. එමෙන්ම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සිදු කරන සැලසුම් මෙන්ම අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 32ක්. වැලිකඩ බන්ධනාගාරයේ ඉඩකඩ අවම වීම හේතුවෙන් මෙම රැඳවුම් සහ විශෝධන මධ්‍යස්ථානයේ ඉදි කෙරෙනවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වෙන නාලකගොඩ හේවා, විදුර වික්‍රමනායක යන මහත්වරුන්ද සහභාගී වුණා. අමාත්‍ය අලිසබ්‍රි මහතා මෙහිදී අදහස් පළ කළා. වෘත්තීය පුහුණුවක් ලබා දීලා ඒ වෘත්තීය පුහුණුව තුළින් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. මේ සති සිකුරාදා අපි බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යටතේ තිබෙන ඒ වගේ ප්‍රතිශෝධන මධ්‍යස්ථාන 7ක් ආරම්භ කරලා ඒවායේ වැඩ ටික කරන්න. අපි මේ බලාපොරොත්තු වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කටයුතු කරන විශාල ව්‍යාපෘතියක් කරන්න. මේ දරුවන්ට වෙනම ඕපන් ප්‍රිසන් කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ අරුණාම කාන්තාවන්ට වෙනම තැනක් තියෙනවා. ඇතුළත ක්‍රීඩාගාර තියෙනවා, ජිම් තියෙනවා. අපිට පුළුවන් වෙයි ඉදිරි කාලයේදී සාමාන්‍යයෙන් පාවිච්චි නොකරන වෙලාව ඒ පහසුකම් ගෘහස්ත පහසුකම් ගෘහස්ත ක්‍රීඩාංගන පහසුකම් මේ ප්‍රදේශයේ ජනතාවට පාවිච්චි කිරීමේ හැකියාවක් ඇති සංස්කෘතියක් අපි ඇති කරන්නට ඕන. මොකද ජනතාව දිනාගත යුතුයි ඔවුන්ගේ අයිතිවාසිකම. ඒ සමගින් රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුභ රාත්‍රියක්. ආයුබෝවන්.